නම දීපෙන් බන්දරා එක මගේ පදිංචිය බලංගොඩ මම ඉපදුනේ ඇත්තටම බලංගොඩ කීලිපත ඉදුරුකේ පාරිසරික කොටසේ ගමේ ඉතින් ඉන්න කාලේ තමයි මම අධ්‍යාපනය ලැබලා ඒ අපේ විද්‍යාලවල කීතකින් ඊට පස්සේ මගේ සස අධ්‍යාපන කටයුතු සඳහා යමුණා ඒත් එක්ක මට හිතුණා ඇත්තටම මේ සබරගමු පුරන් ගියේ වගේ මේ නිබන්ධනයක් කරන්න මනසින් පහළ වෙන්න හේතුව මගේ පසුබිමත් එක්ක මම ජීවත් වුණු ගමේ පසුබිම මගේ පවුලේ මගේ පියාගේ ඒ ගෝලිකයන් ක්‍රම වගේ දේවල් ඉවහල් වුණා කියලා කියන්න පුළුවන් මට මේ සබරගමු පුරන් ගියේ කියලා මේ නමින් මේ පොතක් කරන්න. එතකොට මම මේකින් අදහස් කරේ ඇත්තටම කවදා හරි මේ පොත්වල තියෙන මේ අවන් අන්තර්ගත කරපු මේ මේ දැනුම මේ පුරුදු මේ 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 වගේ දේවල් මේ සම්ප්‍රදායික ක්‍රම කවදා හරි ඉස්සරහ දවසක යටපත් වුණොත් කියලා මට ඒ කාලේ මේ මේක මම මන් 2000 ගණන් වල වාගේ මේ 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 පිළිවි ඒ කාලේ මට හිතුණා ඇත්තටම ඒක නිසා තමයි මෙවැනි පොතකට නමක් දාලා මේ ආකාරයෙන් මම මේ මේ ඉදිරිපත් කිරීම කරන්න උත්සාහ කරේ. මම මේකෙදි කියාගෙන යන්නේ විශේෂයෙන් මේ මේක හීය ගැන විතරක්. සබරගමු මේ පුරන් හීය. මම මේක විශේෂ කරලා තියෙනවා සීසෑමට. උවිතර ගැන කතා කරොත් ගොඩක් දේවල් කියාගෙන යන්න පුළුවන්. නමුත් හීයක් ගැන තනි කර හීයක් ගැන කතා කරන වෙලාවල් මටත් ගොඩක් අහුවෙලා නැහැ. පීගෝවිතන කියලා ගණිති කතා කරන්න පුළුවන් පරාසයක් තුළ. නමුත් මට මේ පොත කරනකොට එක අභියෝගයක් ආවා. මේ පුරන් හීයක් ගැන මෙච්චර කියන්නේ තියෙයිද කියලා. ඉතින් මම මේ පොතේ දිත් එක මුලදි කියලා තියෙනවා. මට ඒකට බැස්සම තමයි තේරුනේ සීසෑමක් ගැන මෙච්චර දෙයක් තියෙනව නේද කියලා. මට සමහර වෙලාවට දැන් අද හිතෙනවා මේ පොත මදි තරම්. මට තව ගොඩක් මේක ලියන්න පුළුවන් වගේ හිතෙනවා. ඒකද මට හිතෙනවා මේක මේ මූලාරම්භයක් වෙන්න ඇති. නමුත් මේක මට විතරක් නෙමෙයි මම හිතනවා මේ ගැන මම අවසානයේ පොතේ දිත් කියලා තියෙනවා කවුරු හරි උනන්දුවක් දක්වනවා නම් මෙවැනි දේ ගැන තව මේ මේ මේවත් මේවත් අරගෙන තවත් දැනුම අරගෙන තවත් ඉස්සරහට මීට වඩා මේ 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 ග්‍රන්ථ විශාල කරන්න කියලා සංවර්ධනය කරන්න කියලා. ඉතින් මට මේක සතුටුයි මේ ඊයක් ගැන කතා කරන්න කියලා මේ ගොඩක් දේවල් මට කියන්න පුළුවන්. ඉතින් තව මට මේකෙන් දෙන්න අදහස් කරන මගේ දරුවන්ට ඒ වගේම අනිත් දරුවන්ට උනත් මේ කොහොමද අපි මේ සතුන්ට ආදරේ කරුණාව වගේ එකකුත් මම මේකෙන් යටින් මේක පෙන්නලා තියෙනවා. දැන් මීගවය කිව්වම ගොවිතැනටත් එක මේ පුරන් සීයටත් එක්ක ඉතාම කිට්ටු සම්බන්ධ අපිත් එක්ක වැඩ කරන මේ සත්ත්වෙක් විදිහට ඒ සත්තුන්ට කොච්චර ආදරේ වෙන්න ඕනිද කොච්චර ගරු කරන්න ඕනිද කොච්චර කරුණාව දක්වන්න ඕනිද ඒ තරමට තමයි මම හිතනවා අපිට අපේ වැඩට මේ සත්ත්වයා පහසු විදිහකට මේ හීලෑ කරගෙන යොදා ගන්න පුළුවන් වෙන්නේ. මම මේ පොතෙන් නොකියා කියන පණිවිඩයකුත් එහෙම තියෙනවා. අපි මේ සත්තුන්ට ආදරේ කරන්න ඉස්සහා කරන්න එපා. මේ අය අපිත් එක්කම එකටම ඉස්සර කාලේ ඉඳලා විවිධ යුගවලදී මේ දක්වා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අය මේ විදිහට රැක බලාගෙන ඉන්නේ කියලා මම හිතන්නේ අපිට අපේම සංස්කෘතියක් තුළින් දියුණු වෙන්න බාධාවක් නැහැ. මේ විදිහේ දියුණු වෙන්න බාධාවක් නැහැ. මම දකින්නේ මේ දියුණු වෙන්න බාධාකාරී සාධකයක් කියලා. මොකද තමන්ගෙම සම්ප්‍රදායික සිද්ධිය ක්‍රම දැක්ම යොදා ගත්තම ඒ කාට පරිසරයට හානියක් නැති තාක් ස්වභාව ධර්මය අපිට මේ උදව් වෙනවා. මොකක් කියලා අද වෙලා තියෙන ස්වභාව ධර්මයට ප්‍රතිවිරුද්ධ දේවල් කරන්න ගියාම ඒගොල්ලෝ අපිට විරුද්ධ වැඩ කරනවා වෙන්න පුළුවන්. ගොවියෙකුට බෑ ඇත්තටම ස්වභාව ධර්මයට විරුද්ධ වෙන කවදාවත්. මොකද මේ ස්වභාවයේ ධර්මයත් එක්කම තමයි ගොවියා තමන්ගේ බුද්ධිය මේ කරන්න ඕනේ. ඒ කාලයක් කතාවක් තිබුණානේ දැන වෙලඳ නොදැන ගොවිත. නමුත් මං හිතන්නේ ඒක වැරදි කියලා. දැන වෙලඳ වගේම මේ දැන ගොවිතැනුත් අනිවාර්යෙන් අවශ්‍යයි. ඒක නිසා තමයි අද වෙනකොට අපි කතා කරන්න මේ සූදානම් වෙලා ඉන්නේ සාම්ප්‍රදායික දැනුමේ තියෙන වැදගත්කම. ඒ දැනගොවිතැන් නොදැනගොවිතැන් කරන්න කියන්නේ සු අමාරු වැටලා තියෙනවා. නොදැන කරපුවම එක එක වෙන වෙන මිත්‍යා විශ්වාසන් වලට වෙන වෙන එක්කෙනාගේ බලපෑම් වලට අහු වෙන්න පුළුවන්. නමුත් හරියට මේ පොතේ කියවෙන ගොවි රජවරු මේවා හරියට දැනගෙන කරේ. සතෙක්ගේ වුණත් ලෙඩක් දැනගෙන කෝටුවක් ගැන වුණත් හොඳට දැනගෙනයි කරන්නේ. මේ අහු වෙන දේවල් ඉබාගාතේ අයාලේ වැඩ කරන්නේ. ඉතින් ඒවැනි දෙයකට මූලාරම්භයක් මේ පුරෝගාමිත්‍යයක් තමයි මම හිතන මේ පොත පුංචි වුණාට මම මේ කියන්න හදන පණිවිඩය. ඒ තමයි ඊටම සතුටු වෙනවා සබරගමු පුරන් කියේ වගේ පොතක් මගේ අතින් ලියවීම ගැන එකක් මම ගොවියෙක් පිළි
විදිහටත් එක මම මට අද වුණත් ඕල් ටැංක් කරන්න හොදට පුළුවන් මගේ රැකියාව මොකක් වුණත් අද මම ශ්‍රී ලංකා පරිපාලසේවයට බැඳිලා සාදිසලකම්පරේ ගේ පටන් අරගෙන අද වෙනකොට මම අමාත්‍යාංශ අධිකරණකම්පරේ දැක්කවිලා තියෙනවා අපේ රටේ ප්‍රධාන රාජ්‍ය සේවාවක් විදිහට ඒකවත් මම විවිධ අලුත් හඳුන්වා දීම් කරනතු එක්කෙනෙක් ඔය ඔබ තමයි කැමති කියන්නේ පුරවැසි ප්‍රඥප්තිය අපේ රටට ආවේ මමයි ඒක හඳුන්වන්නේ සමහර දේක ඔයා ඉතින් තැන්තැන් වල කියන්නේ නැතුව ඇති නමුත් මම ඔක කිව්වා කරා කියලා මම කී කියන්න ඕනෙත් නැහැ දන්න කට්ටිය දන්නවා පුරවැසි ප්‍රඥප්තිය මම හැදුවේ මේ මිනිස්සුත් එක්ක කොහොමද අපි මේ ගිවිසුම්කට එළඹිලා මේ වැඩේ කරලා දෙන්නේ කියන වැඩි නොකර ඉන්න ප්‍රඥප්තියන්නේ මේ කරලා දෙන්න ප්‍රඥප්තිය ඒක මම මේ සේවයේදී කරපු එකක් ඉතින් මේවත් අපි අතින්ම ලියවෙන්න අවශ්‍යම කාරණයක් කියලා මට අද සතුටක් තියෙනවා මේක අපේ ප්‍රියානන්ත එයා හොඳ දක්ෂ විද්‍යාවද කෙනෙක් එතුමාට විශාල ගෞරවයක් කියලා මට හිතෙනවා මේ 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 පොත මං අතින් ලියවීම ගැන නමුත් අවසනාවකට එතුමාට මේ මේ පොත කියවන්න මේ වෙලාවක් ඒ කාලේ හිටියේ නැහැ එහෙම තිබුණා නම් තවත් හොඳයි කියලා මට හිතෙනවා මේක මේ මුද්‍රණයෙන් එළියට එන කාලේ වෙනකොට හිටියේ නැහැ ඒක විශාල මට පාඩුවක් වගේ හිතෙනවා මේ පරිවිදේ එතුමාගේ දර්ශනේ මට කියාගන්න බැරි වීම නමුත් කොහොම වුණත් සියලුම තාත්තලා වෙනුවෙන් ගෝවි තාත්තලා වෙනුවෙන් මේ ගෝවි පියාණන්ලා වෙනුවෙන් මේ මේක මේ සමාජ දෙවිදක් කියන මම හිතනවා ඉතින් පොඩකට ඉස්සක් කියලා